Hello guys, welcome back to my channel. කොහොමද ඉතින් ඔයාල හැමෝටම? ඔන්න ඉතින් හිතලා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඕනි කියලා හිතුවා. මොකද මම කලින් වීඩියෝ එකේ ඔයාලට පොරොන්දු වුණා ඊළඟට අරන් ඉන්න මේ වීඩියෝ එක කියලා. ඉතින් මේ හවස් වෙලා හිතලා මේ ඉතින් මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඕනි කියලා හිතුවා. තව කල් දැම්මොත් මම මේක කරන්න හිතෙන්නේ නැහැ. මොකද ගොඩක් අය මගෙන් වීඩියෝ එකක් දැම්මහම කමෙන්ට් 5-6ක් තියෙනවා ඒක ගැන අහලා. ඉතින් ඔයාලා දැනට මම දන්නවා මම මොකක්ද අරන් අපුවේ කියලා. ඉතින් මම අරන් ආවේ මගේ ක්‍රීම් එක ගැන රිවියු එකක්. මම මීට මොකද මාසයක් විතරද මාසයකට වගේ කලින් නයි ක්‍රීම් එකක් ගන්නවා කියලා මම ඔයාලට කිව්වා. ඉතින් ඒකේ රිසල්ට් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මම හිතුවා මේ වෙලාවේ මේ දෙකට සාල්ට් එක අරගෙන ඕනි කියලා. දැන් ළමයි මගේ කොණ්ඩේ අයන් එක ගොඩාක් දුරට ගිහිල්ලා කොණ්ඩේ වැවිලත් එක්ක දැන් නිකන් කොණ්ඩේ හදලා නැහැ වගේ. මොකද මම අයන් කරද්දි රිබෝන්ඩින් කරද්දි මම අර එන්ගේජ්මන්ට් එකට හින්දාමයි කොණ්ඩේ රිබෝන්ඩින් කළේ. මම කියලාම කරගත්තේ ගොඩක් අයන් කරන්න එපා කියලා. ඒතකොට කොණ්ඩේ ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි අයන් එක ගොඩක් කරාම. ඉතින් කවන්නේ දැන් මම මේක මේ විදිහට ආසයි. චුට්ටක් කර්ල් ගතිය අඩු වෙලානේ තියෙන්නේ. මේකත් වෙන තව මාසකින් විතර එහෙම ඉස්සරහම ගොඩක් ගිහිල්ලා මේ ගොඩක් පිම්බිලා වගේ තියෙන්නේ. මම දැන් කොණ්ඩේ මේ ගුලියක් ගහගෙන නිදාගෙන හිටියේ. ඉතින් ඒකයි ගොඩක් අවලලා වගේ තියෙන්නේ. හරි, අපි දැන් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මට දෙයක් තියෙනවා කියන්න. ඒකත් අහලා ඉන්නකෝ ඔයගොල්ලෝ. ඉතින් මම ඔයාලට දැන් කියන්න යන්නේ මම කලින් වීඩියෝ එකේ ස්ලිපර්ස් දෙයක් පෙන්නවා රුපියල් 500යි ඕන කට්ටිය ඕනනම් කියන්න කියලා. ඉතින් මම අංගිට කිව්වා එතනින් මේ මට 10ක් විතර ගන්න අහන්න කියලා. මේ මට ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා ස්ලිපර්ස් ගන්න කොහොමද කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න කියලා. මම මුකුත් කන්ටැක්ට් නම්බර් එකක්වත් දැම්මේ නැහැ. මොකද මට ෂෝ එකක් තිබ්බේ නැති නිසා. මේ මම අංගිට කිව්වා 10ක් විතර එකපාර දෙනවද කියලා අහලා බලන්න කියලා. පස්සේ නංගි අහද්දි කියලා කසරප්පු දෙක 500යි නෙමෙයි 700යි කියලා. එයාලා අවුරුදු ෆේකට තමයි ඒක 500ට දීලා තියෙන්නේ. දැන් ඒක 700යිලු. එතන සරප්පු හදන දැන ළමයි ඒක එච්චර ලාභ. 800 වුණත් ඒක ලාභයි. මට නම් ලාභයි. මොකද එකක් කෙනෙක් දාලා තිබ්බා. එයා මේ 1300කටද 400කටද ගත්තේ කියලා. මේ බලන කමෙන්ට් වල ඇති. මට නම් ඉතින් 700ක් ලාභයි. ඉතින් මම මේ වීඩියෝ එකේ ඒක කියන්න ඕනි කියලා හිතුවේ. කලින් වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා මේ කොහොමද ඕඩර් කරන්නේ කියලා. ඉතින් මට දැන් ඔයාලට කියන්න දෙන්නේ ඒක 500 නෙමෙයි 700 කරලා. අවුරුදු ඔෆර් එකට තමයි ඒක යලා 500ට දීලා තියෙන්නේ. අපේ නංගිගේ යාළුවෝ හැම ගොඩක් අරගෙන කටේ කතා වෙලා. ඉතින් ඔයාලට කැමති නම් විතරක් ඉතින් මම නම්බර් එකක් දාන්නම්. 700ට ඕඩර් කරගන්න කැමති අය විතරක් ඒ නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් දාන්න. කැමති අය විතරක්. මම මේ කරන්නේ ඉතින් මට කමෙන්ට් දාපු අය මේට ඕන වෙයි කියලා හිතන නිසා. නැත්තම් මම ඕක කරන්නේ නැහැ. ඔයාලට ඕනේ නම් විතරක් මේක මෙසේජ් එකක් දාන්න. මම WhatsApp නම්බර් එක දාන්නම් මගේ. ඒකට මෙසේජ් එකක් දාන්න ඕනේ නම් විතරක්. නැත්තම් මම මේ බලින් සේල් කරන්නේ නැහැ. ඒක දිගට තමයි. ඉතින් සරප්පු දෙක 700යි කියන්නේ ඩිලිවරි චාර්ජ් කොහමාරි 350ක් 300ක් වගේ ඇඩ්රන්. ඒකට 1000ක් හරි 1500ක් හරි වෙනවා. ඒකත් ලාභයක්. හැබැයි රුපියල් නැත්නම් 1300ක් 1500ක් වුණානේ ආගේ සරප්පු දෙක. මම නම් ආසයි සරප්පු දෙකට. හරි, කැමති අය ඉන්නවනම් මේ මැසේජ් එකක් දාන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන ළමයි ක්‍රීම් දෙක. මේක නයිට් ක්‍රීම් දෙකක්. මේක මම පේජ් එකකින් ඕඩර් කරගත්ත එක. මේක මම අපේ අක්ක කෙනෙක් ගාලා තිනවා දෙකලා තමයි මම ගත්තේ. මොකද එයාට මේගේ බිබිලි වගේ අදාලා පැලන් වගේ ඇති වෙලා තිබ්බා. එයා එක මේ මාස දෙක තුනක් ගාලා ඒ පැලන් ටික ඔක්කොම නැති වෙලා දැන් පැලන් තිබුණේ නෑ වගේ. ඉතින් ඒකට තමයි මම ගත්තේ විශේෂයෙන්ම. නැත්තම් මට සුදු වෙන උමනාවක් තිබෙන්නේ නැහැ. මේ මගේ කකුල තුවාල මතකෙන මගේ කකුල තුවාල වෙල කියලා මම දාලා තිබ්බා. ඉතින් ඒ තුවාල කැරල් ටික තිබ්බා මේ. ඉතින් මම ඒකට තමයි ගොඩක්ම ගත්තේ. ඒක දැන් අඩු වෙලා තියෙන්නේ. තව මාසයක්වත් නැහැ මං හිතන්නේ ගන්න ආරම්භ. මොකද මම හැමදාම ගන්නෙත් නැහැ. ඉතින් මම ගොඩක්ම ගත්තේ කැරල් ටික මකා ගන්න. අතර මට තේරෙනවා ඒ කැරල් ටික අඩු වෙනවා කියලා. ඉතින් මේකේ නම Golden Lady Whitening and Firming Saffron Body Butter
for all type skin. ඕන ස්කින් එකකට මේක යූස් කරන්න පුළුවන් කියලා තමයි දාලා තියෙන්නේ. මේක මේක තමයි මගේ මේ බොඩි ලෝෂන් එක. නයිට් බොඩි ලෝෂන් එක මම මේක රෑට තමයි ගන්නෙ. මේ තියෙන තින් බොඩි ක්‍රීම් එක මේකේ වීඩියෝ එක මගේ අතින් ඩිලීට් වෙලා ඒ නිසා මම මේ විදියට වොයිස් ඕව එකක් කරන්න ඕනි කියලා හිතුවා. පේනවනේ බොඩි ලෝෂන් එකේ වැඩිපුරම තියෙන සැෆ්රන්. අතුලේ ලේයර් ලේයර් මාළු විදියට සැෆ්රන් තියෙනවා. පේනවනේ ඇඟට ගෑවම කහම කහපාටයි. ඒ ක්‍රීම් ටික ඔක්කොම අතර ගද්දී කහපාට වෙලා තමයි තියෙන්නේ. ඒ තරමටම සැෆ්රන් තියෙනවා. මම වීඩියෝ එකක් කරන්න ගත්තම තමයි මේ ගෙදර ඇයට ඔක්කොම දේවල් ටික මතක් වෙන්නේ. නංගේ ගියා ටීව් එක දාගත්තා හයියෙන්. ආච්චි ගියා බාත්รูම් එකේ නානන්න. මොකද අපේ මේ මගේ කාමරේ ළඟ තමයි බාත්รูම් එක තියෙන්නේ. ටැප් එක හරියම් හොඳට ඇහෙනවා. ඒ වාසින් අවුගුත් ඇවිල්ලා. හරි මම ඔයාලට දැන් බොඩි ලෝෂන් එක පෙන්වන්න. දැන් මම ෆේස් ක්‍රීම් එක පෙන්වන්නම්. මේ අවුව හින්දා මුකුත් පේන්නේ නැහැ අප්පා. ඒකෙත් තියෙන සැෆ්රන්ම තමයි. මේ දෙකම සැෆ්රන් ක්‍රීම්. මේක බොඩි බට එක, මේක ෆේස් ක්‍රීම් එක. ඉතින් මේ දෙක හොඳයි. වයිට්නින් හැබැයි වයිට්න් කියන්නේ වයිට්න් කියන්නේ සුදු වෙනවා කියන්නේ අනිවාර්යම වයිට්නින් අපේ ස්කින් එක පැහැපත් වෙනවා කියන්නේ අනිවාර්යම වයිට්න් තියෙනවා. ඉතින් මේක නිතරම එක දිගට ගන්න හොඳ නැති දෙයක්. මම දැන් මම කලින් කොස්මොබයි දිල් ගෑවා. ගාලා මම නැවැත්තුවා. නැවැත්තල මම බ්ලීචින් අනම්මනම් වයිට්නින් කිසිම දෙයක් ගෑවේ නැහැ. ඇලෝවේරා අර හන ජෙල් මොෂෙලෝ එකනේ ගොඩක් මේ පාවිච්චි කරේ. ඊට පස්සේ තමයි මම මේක යූස් කරන්න ඕනේ කියලා හිතුවේ. මොකද මම එහෙම කියන්නේ මේ කලින් මම දැන් කොස්මොබයි දිල් ක්‍රීම් එක ගෑවනේ. මම කොහොමද ළමයික අවුරුද්දක් විතර ගෑවා. මගේ අවුරුද්දක් විතර ගාලා මේ දැන් මම කොහොම හරි මාස 5ක් විතර නොගා හිටියානේ. මේ නොගා ඉඳලා මාස 2 3ක් ඒ කලයක තිබ්බා. මාස ටික ටික යද්දි කලය කඩු වෙනවා. මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි ඕනම ක්‍රීම් එකක් ගාලා සුදු වුණොත් ආයේ ඒක නොගා හිටියාම අපි අනිවාර්යයෙන්ම පාට අඩු වෙනවා. ඉතින් ඒක තමයි මම මේ ක්‍රීම් එක කරන් ට්‍රයි කරන්න ඕනේ කියලා හිතුවේ. මම ඒක ඔයගලන්ට නිකන් පෙන්නුවේ. ඉතින් කටි හප් නිසා තමයි මම මේ වීඩියෝ එක කළේ. නැත්නම් මට කිසිම වැඩක් නැහැ මේ මනු ක්‍රීම් එක ප්‍රොමෝට් කරන්න. හරිද? ඉතින් මේ ක්‍රීම් එක තින් ක්‍රීම් එක මේක ගොඩක් හොඳයි. මොකද සැෆ්රන් උත් තියෙන නිසා මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ වෝටර්, මිනරල් ඔයිල්, මේ ක්‍රීම් එක ගොඩක්ම ගන්න හේතුව සැෆ්රන්. මුළු බෝතලේම කහපාටයි. ක්‍රීම් ටික ඔක්කොම කහපාටයි. ඇඟට ගෑවහම ඇඟ ලස්සන ගෝල්ඩ් කලයක් එන්නේ. අනික තෙල් වගේ නැහැ. මේ ඉක්මනට ඇබ්සෝබ් වෙන ක්‍රීම් එකක් තියෙන්නේ. ඉතින් මේ ක්‍රීම් දෙක රුපියල් 8000ක් වුණා මට ගන්න. මේ අපි අක්ක කෙනෙක්ට කියලා තමයි මම මේක ගෙන්න ගත්තේ. ඔලෙස මොකද එයා ගත්තානේ. එයාලා කන්ටැක්ට් නම්බර් එහෙම තිබ්බ නිසා මම එයාටම කියලා තමයි මේක ගෙන්න ගත්තේ. අටනොත් ඉවරයි. මම ෆේස් ක්‍රීම් එක නම් වැඩිය ගාන්නේ නැහැ. මේ හැමම තාම තියෙනවා. ගානවා මම කොහොමද සතියට හතර පාරක් විතර තමයි ගාන්නේ කියලා. බොඩි ලෝෂන් එක නම් මම ගානවා නිතරම. මේ තුවාල තියෙන හැටි වගේ පැල්ලම් තියෙන හැටි නිතරම ගානවා. අඩුයි දැන් ගොඩක්. ඉස්සරහට මම හිතන්නේ තව කල් ගහම එක අඩු වෙලාම යයි කියලා. 5:18 වෙලාව අවුව බලන්න ගලමයි. අවුව මෙහෙම මේ පැත්තේ තමයි බෑගෙන යන්නේ. ඔක්කොම කාමරේ මනුපුව ජනේල් ටික ඔක්කොම හැරිය එළිය නැති නිසා මම වීඩියෝ එකක් කරන්න ගත්තාම අවුව ආවා. හතරේ. හරි ඉතින් ඕක තමයි ඉතින් මට ක්‍රීම් එක ගැන කියන්න දෙන්නේ. ඉතින් හොඳයි. මම ඊට කලින් සැෆ්රන් ක්‍රීම් මුකුත් ගාලා නැහැ. මම ආස වුණේ ඒකයි. ඉතින් ඔයාලට මොන හරි දෙයක් දැනගන්න කියලා නම් මට කමෙන්ට් එකක් දාන්න. මෙච්චර තමයි ඉතින් මට ක්‍රීම් එක ගැන කියන්න තියෙන්නේ. සාමනාද කියන්න තියෙන්නේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට් වල රිප්ලයි කරනවානේ.
කලින් වීඩියෝ එකේ කමෙන්ට් ටිකට මම උගුල් රිප්ලයි කරේ නැහැ. මොකද භාගයට භාගයක් තින්නේ සෙරප්පු දෙක ගැන අහලා. මේ වීඩියෝ එක බලලා මට හරියටම මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න මම කට රිප්ලයි කරන්නේ නැහැ කියලා හිතුවා. නැත්නම් මම බොරුකාරයෙක් වෙනවා. මම මේකෙන් ඔයාලට පහ දාන්න ඕනි කියලා හිතුවා. ඔයාලගේ මූණ වලල බ්ලැක් මාක් අනම්මනම් ප්‍රශ්න තියෙනවා නම් මේ ක්‍රීම් එක හොඳයි. මට නම් මූණ එහෙම මුකුත් ප්‍රශ්න නැහැ. එහෙම බොඩි එකේ ඇඟෙත් නැහැ මුකුත් එහෙම ප්‍රශ්න. මට ප්‍රශ්නලා තිබ්බර තුවාල කැලල් ටික කකුලේ. ඒක හින්දා මම ක්‍රීම් එක ගොඩක් ගත්තේ. මම හිතනවා මේ ක්‍රීම් එක මම ගත්ත එක හොඳයි කියලා. මොකද මේක හොඳයි. අහිතකර මම හිතනවා නැතුව ඇති කියලා. මේ ඉන්ග්‍රීඩියන්ට් වලින් පේනවා කරන්ට් ඔයිල් අනම්මනම් තියෙන කියලා. මාර සුවඳයි මේ සෆ්රන් එක හින්දාම. ඉතින් ඔච්චර තමයි මට ක්‍රීම් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ මම ඊටරි දික් කරන්න ඕනි කියලා හිතන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ප්‍රශ්න බැනලා නම් දාන්න. මොකද මං ගාන එක මං ඔයාලට මේ පෙන්නන්නේ. මට මේක විකුණ ගන්න ඕන කමක් නැහැ. හරිද? ඉතින් අහබෝ එන්න තමයි කිව්වේ. එහෙනම් ළමයි මම මෙතනින් වීඩියෝ එක එන් කරන්නම්. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ලස්සන කමෙන්ට්ලු. ලස්සන බ්ලොග් ටිකක් අරන් එන්න. ඔයාලට කැමති බ්ලොග් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අරගෙන එන්නම් ඉක්මනින්ම. එහෙනම් ඉතින් අදට ගිහිල්ලන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි. මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මැසගුත් කරගෙන මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මට දැන් ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න අමතක වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න ඔක්කොම දෙනවා කරන්න. එහෙනම් ගිහිල්ලන්නම්. බයි.